අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සතරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් වෛරසයට එරෙහිව සුවගත් දේශීය ප්‍රතිකාර සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස් දේශපාලන අරමුණු වෙනුවෙන් පැණි ප්‍රොමෝට් කරන්න එපා වෛද්‍ය රවි කුමුදේශ් කියයි කොවිඩ් එන්නත ලබන ජනවාරියේ සිට ජනතාවට ලබා දෙන්න පාටලි රජෙන් නිල්ලයි එන්නත් වලින් පමණක් කොවිඩ් මර්ධනය කරන්න බෑ හිටපු අගමැති රනිල් කියයි මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 32000 ඉක්මවයි මරණ සංඛ්‍යාව 150ට ආසන්න වෙයි නිරෝධායන කාල සීමාව තෙවරක් අවසන් කළ පුද්ගලෙක් මියයයි මියගිය පුද්ගලයාට කොවිඩ් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් තහවුරු කරයි බලත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම පිළිබඳ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඇමති ජනක බණ්ඩාර කියයි. බුදුදහමට නිගා කරන දේශනා සිදු කරන චීවරධාරියෙකුට සහ ඊට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව අධිකරණයට යාමට තීරණය කළා. පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් කියයි. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය COVID-19 වෛරසයට එරෙහිව දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ පිළිබඳ විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා. COVID-19 වෛරසයේ මැඩපැවැත්වීමට මේ වන විටත් ලෝකයේ කිසිදු රටක කිසිදු විද්‍යාඥයෙකුට හැකියාවක් ලැබී නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය සඳහා පමණක් මේ වන විට විවිධ එන්නත් ලෝකයේ පුරා හඳුනා ගනිමින් පවතිනවා. එවන් වකවානුවක ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසයේ මැඩපැවැත්වීමට හැකි දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිරන්තරයෙන් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙනවා. එවැනි කරලියට පැමිණි ප්‍රතිකාර ක්‍රම පැණි වර්ග මෙන්ම දුමායන ක්‍රම කැඳ වර්ග සහ තවත් විවිධ දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දවසින් දවස තොරතුරු වාර්තා වෙනවා. එවන් පසුබිමක් තුළ COVID-19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූලභාවයේ තහවුරු කිරීම කඩිනමින් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක් ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සැකසූ කොවිඩ් සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර තිබෙනවා. මේ අතර ලෝකයේ COVID-19 සම්බන්ධයෙන් සුවගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳව වාර්තාවක් සපයන ලෙසට මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුණා. ඒ අනුව සකස් කළ වාර්තාව පදනම් කරගනිමින් COVID-19 වෛරසයට මෙතෙක් සුවගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග 3 සම්බන්ධ CDA වාර්තාව ජාතික පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියට බහර දී තිබෙනවා. මේ අතර COVID-19 වෙනුවෙන් හඳුන්වා දී ඇති බව පැවසෙන දේශීය ආයුර්වේද ක්‍රම පිළිබඳව වෛද්‍ය රවි කුමදේශ මහතා මෙලෙස අදහස් පළ කළා. රටේ මේ වසංගත තත්ත්වයට වඩා වසංගතයක් බවට පත් වෙලා තියෙනවා මේ පැණි පොලිම. ඒ සම්බන්ධයෙන් උනුත් මං හිතන්නේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා වගකීමක් බාර ගන්නට ඕනේ. මොකද මේ විවිධ පැණි වර්ග විවිධ දේශීයත්වයේ ප්‍රමුඛ කරගත්ත නිෂ්පාදන වෙළෙන්දන්ගේ පැත්තෙන් සහ විවිධ දේශපාලඥයන්ගෙන් පැත්තෙන් එනවා. ඒ නිසා ජනාධිපතිතුමාට අපි පැහැදිලිව අවධානය කරනවා මේ දේශපාලඥයන්ගේ පැත්තෙන් මේ සමහර උත්ප්‍රේරණයන් කරන්නේ මේ පැණි ගැන එහෙම නැත්නම් මේ ඖෂධ ගැන නිවැරදි සොයා බැලීමක් කරලා නෙවෙයි ඔවුන් මේ සම්බන්ධයෙන් අර දේශීයත්වය උඩට විලුප්පුවාම Tamanට දේශපාලන වාසියක් ඇති වෙනවා කියන කාරණාව මූලික කරගනිමින් සමහර අය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් තහවුරු කළ කොවිඩ් එන්නත ලබන ජනවාරි මාස සිට මෙරටට ගෙන්වීමට රජයේ ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝකේ පුරාම මේ වෛරසය පාලනය කිරීම සඳහා දවැන්ත පර්යේෂණ වලියක්
මෙහෙවුණා. දැන් ලංකාව කොතනද ඉන්නේ? මේ පිළිබඳව දක්ෂ පක්ෂකම් දක්වපු අනිල් ජයසිංහ මහත්තයා, ජයරුවන් බණ්ඩාර වැනි වෛද්‍යවරු ඉවත් කරමින් මේවා මේ දේශපාලන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරගෙන යාම අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි රජෙන් ඉල්ලා හිටිනවා වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්මාණය කරන ලද මේ කවර හෝ එන්නතක් ලබා ගන්න රට පෙරසූදානම් කරන්න අඩුම ගානේ මේ එන්නත වහාම ජනවාරි මාසයේදී ලබා දෙන්න කටයුතු කරන්න. අද මේ ඇති වෙලා තියෙන මතවාදයක් තමයි සිංහල වෙදකමෙන් මේකට බේත් තියනවා කියලා ඖෂධ ගණනාවක් මේ වෙන විට ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේවා මේ ප්‍රචාරක ව්‍යාපාර කරගත යුතු නැහැ. කූට නාටකයක් කරගැනීම තුලින් වෙන්නේ මේ අපේ පාරම්පරික වෙදකම ගැන තියෙන විශ්වාසයත් තවත් වෙළඳ භාණ්ඩයක් කරලා බිඳ දැමීම පමණයි. අපි බොහොම පැහැදිලිව කියනවා මේන් රෝගය නැසෙන බවට විශ්වාසයක් ලබා දෙනවා නම් ඒක භාවිතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය පැණි ගැන බොහොම අනුග්‍රහයක් දක්වනවා. පැණි බීලා පෙන්නනවා. ඊට කලින් පළවෙනි රැල්ලේදී අර චීන කාන්තාව ඉඹලා පෙන්නුවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ කාරණේ නෙමෙයි. දැන් අපි සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ අමාත්‍යතුමිය අපි විරුද්ධ පැත්තේ හිටියත් අපි සන්තෝෂ වෙනවා. එතුමිය කිව්වා මේ වෙන පැණියක්වත් නිකන් මේවා පාවිච්චි කිරීමෙන් වළකින්නේ කියලා. අපි මේ සාධනීය විවේචනයන් කරන්නේ මේ රටේ මහ ජනතාව වෙනුවෙන්. එන්නත් භාවිතයෙන් පමණක් COVID-19 වෛරසය මර්ධනය කළ නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. COVID රැල්ල තාම අවසන් වෙලා නැහැ. තව කල්යන්ට තියෙනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. දැන් සමහරු කියනවා ෆයිසර් ආයතනේ තව අයත් ගණනාවක එන්නත් හොයලා කියලා. ඒත් ඒව දැන් අත්අදා බැලීම විතරයි. ෆයිසර් නැත් කිරීමේ ඉංගලන්තේ පාවිච්චි කරේ පළවෙනි දවසේ දෙන්නෙක්ට අසනීප. දැන් කියන එන්නත් කිරීමෙන් පස්සේ පෑ භාගයක් එතන ඉන්න කියලා. වැඩි හිටියට කොහොමද යන්නේ? තරුණයට කොහොමද යන්නේ? රුසියාවේ බලාගෙන යනවා. තවත් ඒව ඉන්න තියෙනවා. දැන් ඇමරිකාවේ මොඩේන සමාගම කරගෙන යනවා. ඉතින් මෙන්න මෙහෙම ගානක් තියෙන මේවා අපේ වෙළඳ පොළට ඇවිල්ලා අපිට ලබා දුන්නා කියලා අපි උමිලදී ලගත්තත් ආණ්ඩුවෙන් ලබා දුන්නත් ඒ නිසා මේක අවසන් වෙන්නේ නැහැ. මේක තව අවුරුදු දෙක තුනක් ගියන් පස්සේ විතරයි අපි දන්නේ සාර්ථකද නැද්ද කියලා. එක්කෙනෙක් දෙන්නේ මැරෙන්නත් පුළුවන් මේක. දැන් ඉන්දියාවේ හයිද්‍රාබාද් එකක් කරගෙන යනවා. ඒක ආරම්භ කළා අර සමාගම ඇතුලේ ටෙස්ට් කිරීම. ඒ එතනත්යි බලන්න ඕනේ මොකද ඒ අපේ දේශගුණ හා සමාන විදියට. දැන් චීනය ආරම්භ කළා තියෙනවා. චීනෙන් වටේ යනවා දෙනවා. ඒත් එක ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද මේ බෙහෙත් ආරක්ෂා කරන්නේ? ෆයිසර් සමාගමෙන් කරන බෙහෙත් ආරක්ෂා කරන්න වෙනම ශීතකරණයක්. ශීතකරණේ බෙහෙත් 1000ක් දාන්න එක සැරේට. ශීතකරණේ මිල පවුම් 5000. පරණ කාර්යයක් ගන්න. අනිත් බලන්නේ මෙහෙම නැතු එකක් අරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ. සහතික කරපු අය විතරයි දැනට ක්‍රියා කරන්න ඕනේ. සහතික කරපු අය අපි දන්නේ නැහැ. ඒකෙම දෙවෙයිද හොඳ වෙයිද කියලා කවුරුත් කියන්නේ. කැම්පේ මේක හොඳයි. අපි බලමු කියලා කියන්නේ. අපිත් එහෙම බලන්න තියෙනවා. ඉතින් අපි අරගන්න ඕනේ මේ සහතික කරපු අය පමණයි. තමන්ගේ රටේ විතරක් නෙමෙයි ලංකාවේ ඒවා කරනවා. වෙනත් බෙහෙත් අරගෙන වැඩක් නැහැ. බලපිටියේ අහුංගල්ල ප්‍රදේශයේ නිරෝධායන කාල සීමාව තෙවරක් අවසන් කළ පුද්ගලයෙක් මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසන්දනය වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙතර කොවිඩ් 19 වෛරසය ආසන්දනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149 දක්වා හෙළ ගොස් තිබෙනවා. එමෙන්ම අදපස්වරුව වන විට නව කොරෝනා ආසාදිතින් 515 දිනක් හඳුනා ගැනීමත් සමග මෙරට සබස කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 32500 ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේදී නිවේදනය කළා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලෙක්ද ඇතුළත්. ඔහු වැලිසර ලය රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් ඉන්පසුව මුල් ඒරියාව මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුකිය 11 වන දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. ඉමුල්කොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා. ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුකී දෙසැම්බර් මාස 10 වනදා මියගොස් ඇති අතර මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ උග්‍ර දියවැඩියා තත්ත්වය හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙඩ්සිටි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදනය වූ රෝගියෙක්ද ඊයේ රාත්‍රියේදී මියගොස් තිබෙනවා. මොහු අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඊයේ රාත්‍රියේ 10ට පමණ මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
බලපිටිය අහුංගල්ල අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. මේ මිය යාමත් සමගම මේ මෘතදේහයට ජෛව සාම්පල ලබාගෙන PCR පරීක්ෂණ කරලා තියෙනවා. PCR පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා මොහු COVID-19 ආසාදිතයෙක් කියලා. විශේෂයෙන්ම මේ පුද්ගලයා අපිට පේන්න තියෙනවා නිරෝධායන කාල සීමා 3ක් පහු කරගෙන ආපු පුද්ගලෙක් තමයි නැවතත් මේ විදිහට ආසාදිතයෙක් විදිහට වාර්තා වෙලා තියෙන්නේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. ලෝකයේ කේන්ද්‍රය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා වගේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය බස්නාහිර පළාතේ එතන කොළඹ මහ නගර සභා සීමාව ඇතුළේ කේන්ද්‍රය තියෙනවායි කියන එක සාධකයක් එක්ක තමයි අපිට අපේ රට තුල මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපිට මේ බස්නාහිර පළාත තවමත් අපිට කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුණොත් අපිට ලංකාවේ අනිත් පළාත් ටික මේ පවතින තත්ත්වයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාමත් තියෙනවායි කියලා මින් අපිට පැහැදිලිනු. මේ අතර එළඹෙන උත්සව සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉදිරි දින කිහිපය විශේෂයෙන්ම ඉතාම තීරණාත්මක කාලයක් වෙනවා අපිට විතරක් නෙමෙයි ලෝකෙටම ඒකට හේතුව උත්සව සමයේදී වැඩිපුර දෙනා විනෝද වෙන්න සාද පවත්වන්න විවිධාකාරයේ කටයුතු වල නිරත වෙන්න යනවා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තවත් ලක්ෂ ගණන් රෝගීන් බිහිවන බවට වසංගත රෝග විද්‍යාඥයෝ අනාවැකි පළ කරලා තියෙනවා අපි හරියට හැසිරුනේ නැත්තම් ඒක වළක්වන්න බෑ මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පොතක් හෙට උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස 4ක් සහ ග්‍රාම සේවා වසම් කිහිපයක හුදකලා භවීවත් කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රතිරක්ෂා දෙපාර්තමේන්තුව මීටසොළු මොහොතකට පෙර නිවේදනය කළා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. විවිධ වර්ණවලින් යුක්තව අද හෙළන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට යන දෙදින තුල රාත්‍රිය හසේ ලෝකවාසීන්ට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා. विविध वर्णवनी युक्त वैदहरिन जेमिनिट उल्कापात वर्षाव अद सह हेटयान देदिन तुला रात्रि हसे लोकवासींट निरीक्षणय कल हेकी वनवा मेल इतामत दर्शनीय अयुरिन देखगत हेकी वन बेवेन एय उल्का वर्षावन ही रजदैक्म लेसई हदुन्वा एत्ते उल्का वर्षावे उपरिम अवस्थाव अद रात्रि 9:10 अतर दर्शने वन अतर ईशान दिग अहसे मिथुन राशिय दिसेन मेम उल्का वर्षाव निरीक्षणे कल हेके एमेन्म अमावक दिनयक वन हेट अलियुम देकत 4:30 अतर वयम दिग अहसे मेम जेमिनिट उल्कापात वर्षाव निरीक्षणे कल हेके बव कोलंब विश्वविद्यालय अभ्यावकाश हा तारक विद्या एककेय अध्यक्ष महाचार्य चंद्र जयरत्न महता प्रकाश कला ईशान दिगट हिस हरवल रात्रि 10ट पमन बलवोत एहेम अपिट पुलुवंकम लबेनवा मे उल्का वर्षावे उल्का एनवा दकिन्नट होंदम अवस्थाव मे उल्का वर्षाव दकिन्नट अलियम देकत හතර හමාරත් අතර කාලයේදී තරමක් බටහිරට වන්නට වයම දිග දිශාවට අහසේ ඇට හිස හැරෙව්වොත් ඔබට දකින්න පුළුවන් මෙය විවිධ පාට රතු කහ නිල් තැඹිලි ආදී විවිධ වර්ණ වලින් දකින්නට පුළුවන් අමාවක දිනයක් 14 ඉතින් ඒ නිසා අහසේ හඳ නැති අවස්ථාවක උල්කා වර්ෂාවක් දකින්නවා කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක් ඒක උල්කා වර්ෂාව නැරඹීමට නම් මොකුත් උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ PVC එකම තමයි බලන්න ඕනේ සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහ සංයෝගය නැරඹීමට කැමැති අයට දුරේක්ෂ භාවිත කරන්න පුළුවන් කැමැති අයට දෙනතිය प्रदर्शन අභිමානවත් 70 සංවත්සරයේ සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවරසිය සංවත්සරයේ උත්සවාකාරයෙන් නොපැවැත්වීමට කටයුතු කළා. ඒ වෙනුවට සිය නාවික ශක්තිය පෙන්වන මෙම නෞකා මේ ආකාරයෙන් ගාලු මෝදර පිහිටි බූද ආසන්නයේ නැංගුරම්ලා ජනතා ප්‍රදර්ශන උදෙසා තැබීමක් මෙවර සිදු කළා. මේ ඔබේ නාවික හමුදාවයි. ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත් වන්න යනුවෙන් මෙවර නාවික හමුදාවේ 70 සංවත්සර තේමා පාඩය නම් කර තිබුණා. පසුගිය 9 වනදා යෙදුණු අභිමානවත් සංවත්සරය නිමිත්තෙන් සිය යුද නෞකා නාවික හමුදාව විසින් ජනතා ප්‍රදර්ශනය උදෙසා ගාලු මෝදුර ආසන්න මොහොතේ මෙලෙස නැංගුරම්ලා තැබුවා. ඊයේ දින එහි විශේෂ ඩෝරා යාත්‍රා දැක්මක්ද මෙලෙස පැවැතුණා.
දින පැවති නෞකා දැක්ම උදෙසා නන්දි මිත්‍ර මිහිකත A521 සහ A543 යන නෞකා මෙලෙස ප්‍රදර්ශනයට එක් කර තිබුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරයේ නිමිත්තෙන් මෙලෙස සිදු කළ නාවික හමුදාවේ නෞකා දැක්ම මෙලෙස නිමවට පත් වුණා. එහිදී හිරු අවරට යාමත් සමග සම්ප්‍රදානුකූලව ජාතික කොඩිය සහ සිය නාවික ධජය කුඹු කොට හිරු අස්තය සිදු කිරීම මෙලෙස සිදු වුණා. පළාත් සභාපතිවරණයේ කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එදමොළ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පළාත් සභාපතිවරණය අවුරුදු තුනක් නෑ හෙට කැබිනට් රැස්වීම තියෙනවා. දැන් කැබිනට් රැස්වීමටත් මේ එකතු වෙන්න බෑ. ජූන් එකේ තමයි මම හෙට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. පළාත් සභාපතිවරණය වහාම පවත්වන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට මේ උපකාර කරා වගේ මේ පළාත් සභාපතිවරණයට සහයෝගය ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. බුදුදහමට සහ බුදුරජාණන් වහන්සේට අපහස වන පරිදි දේශනාවන්හි නිරත වන චීවරධාරියෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව අධිකරණයට යාමට තීරණය කළ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි ඉතාමත් මෑතකදී දුටු දෙයක් තමයි එක්තරා චීවරධාරියෙක් ශ්‍රමණ වේශධාරියෙක් බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක ආකාරයෙන් දේශන පවත්වනවා ධර්මදේශනාවේ මුවාවෙන්. මේ දෙන උපදේශ ධර්මදේශනාවක මුවාවෙන් සිදු කරගෙන යන්නේ වගකීයුත්තන්ගේ ආරාධනා පරිදි වගකීයුතු ස්ථානවල ඉඳගෙන. මහානායක මාහිමියන් වහන්සේලාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදුටු තැන අපට සිද්ධ වුණා මේ රටේ අධිකරණයේ ඉදිරියට යන්න. ඒ නඩුව පවරන්නට යෙදුණා 7 වෙනිදා තංගල්ලේ මහේස්ත්‍රාත් උසාවියේදී. එක්තරා චීවරධාරියෙක් පළවෙනි විත්තිකරු මේ ධර්මදේශනාවන්ට අනුග්‍රහ දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් විත්තිකරුවන් හැටියට නම් කරනු ලබනවා. අපි ඉල්ලන්නේ මේවැනි සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි. අපි ඔබේ දැනගැනීම සඳහා සූදානම් මෙන්න මේ වීඩියෝ පටය. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් විවෘත කිරීමේ අවධානමක් පවතින අවස්ථාවක එම ප්‍රදේශයේ පාසල් සිසුන් යොදා ගැනීමෙන් පැවති දේශපාලන වැඩසටහනක් පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අනාවරණය කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මඩකලපු ප්‍රදේශයේ කල්කුඩා අධ්‍යාපන කොට්ටාසේ පිල්ලෑන් මහත්මයා පිළිගන්නවා. කොවිඩ් නිසා පාසල් වහලා තිනවා. මේ ළමයි යොදගෙන බෑන්ඩ් කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ආණ්ඩුව මේවා බලාගෙන ඉන්නවද කියලා අපි අහන්නේ. දැන් මේවා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අපි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් අහනවා. මේ විදුහල්පතිවරයා මේ කලාප අධ්‍යක්ෂක සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අඩු ගන්න මුඛාවරණ දෙනවද කොක්කමල්ලන්ට? කවුද මේවට අවසර දුන්නේ? ඉතින් දැන් මේ වගේ ළමයි පරිහරණය කිරීම මේක ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්තත් ඒ ළමයින්ගේ අයිතිවාසිකම් කඩගිරීම මේ වෙන දේවල් කරන්න කමන්නේ ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා මෙතන මේ අන්තර්ජාල අධ්‍යාපනය එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න ආණ්ඩුවේ පැත්තෙන් කටයුතු කළ යුතු තිබෙනවා. ගුරුවරයාට පහසුකමක් නැහැ, ළමයට පහසුකමක් නැහැ, ආණ්ඩුවට උත්තරක් නැහැ. මේ අයවැය සෞභාග්‍ය දැක්ම හරහා ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, රාජ්‍ය සේවකින්ට දීපු පොරොන්දුව පැත්තකට දාලා තිබෙනවා. ගුරු විදුහල්පතිවරු ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන් රවටපු අයවැයක්. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් නොමැති බවට විපක්ෂය ගෙන යන චෝදනා පදනම් විරහිත බව අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පෞගේ සමේ බුවදලාබී පෞලට රැකියා දුන්නා. මේ වැඩසටහන මෙතනින් අවසන් වුණා. මේක අපේ මේ දේශපාලන ගුණ්ඩු කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි බව බොහොම සහතිකව කියන්නට ඕන. අපි නියත වශයෙන්ම අපේ ලක්ෂ්‍ය ඉලක්කය අපි සපුරනවා. ඉදිරි අයවැය කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට බැරි තරම් ආර්ථික අර්බුදයක රජය ඉන්නවා.
අයබැයි මේකේ හොඳ නරක බලන්න වෙන්නේ ලබන අවුරුද්දේ. හැබැයි කළ පුරුදු දැක පුරුදු කරලා ඔප්පු කරපු අයට තමයි බාර දීලා තියෙන්නේ රටක් හදපු අයට. බැහැයි කියන වචනය දේශපාලන වෙළඳපොලේ අලෙවි කරන්න බෑ විපක්ෂයට. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු ගන්නමක් අපි. අවුරුද්දයි අපිට ආණ්ඩුවට වෙනසක් ජනතාව බොහොම සීරුවෙන් බලාගෙන සිටිනවා විශ්වාසවන්ත ලෙස විපක්ෂය මොන උප්පරට ගෙනවත් දේශපාලන වෙළඳපොලේ අලෙවි වෙන්නේ. පළස් සභාවෙත් උනගද මේනවා. එන්න වෙලාවට තරම් කරනවා අපි. අපි ඕන මැතිවරණයකට ඕන වෙලාවක සූදානම් අපි මැතිවරණ කල් දාපු උදවිය නෙමෙයි. අපි කිසිම මැතිවරණයක් එක පැයක් පරක්කු කරලා නැහැ. ඒ අය ආපු දවසේ ඉඳන් මැතිවරණ ප්‍රදාමද කරා. ඉතින් ඒ කට්ටියගේ ප්‍රශ්නයක් ඇති. අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් රටපටාපුවක් කිහිපයක් කෙටියෙන්. පෞලී සමාජිකින් සියලු දෙනාම ආබාධිත තත්වයටපත් වීමෙන් මහත් අපහසුතාවයටපත් වී සිටි අසරණ පවුලක් පිළිබඳව සියත අප ප්‍රධාන ප්‍රවෘත්ති විකාශන ඇතුළු සියලුම ප්‍රවෘත්ති විකාශන තුරින් වාර්තා කිරීමත් සමග ඊ දින එම පවුලට ආර්ය කිරි ආයතනය විසින් ආධාර කිරීමට පියවර ගෙන තිබෙනවා. කොටකල සිට මස්කලිය දක්වා අධික වේගයෙන් දහවනේ වූ භාණ්ඩ ප්‍රවාහන ලොර රථයක් මාර්ගයේ නිවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. වැලිමඩ මැතිවරණ කොට්ටාසේ බෝගහකුඹුර අඹේවිල කොත්තැන්න මාර්ගය කොන්ක්‍රීට් අතුර සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ඉන්දික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙමපුවත්ත තුළ තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.